ඊයේ දින විශේෂ තීරණයක් ගත්තා, විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන අපේක්ෂකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාට සහාය ලබා දෙන්න. ඒ සහාය ලබා දීමේ කාර්ය සිද්ධ කරන්න හේතුනේ ඇයි කියන කාරණාව තවදුරටත් අපේ රටේ ජනතාව දැනුවත් විය යුතුයි. මොකද මම ජනතා ඡන්දයෙන් බලයට පත්වෙච්ච මහජන නියෝජිතයෙක්. ඒ වගේම මා සමග ඉන්න සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය එක ප්‍රගතිශීලී දේශපාලන මත දරපු සංගමයක්. ඉතින් මමත් සංගමයක් දෙකම එවැනි තැනකට ගියේ ඇයි කියන කාරණාව විශේෂයෙන් රටේ ජනතාව දැනගන්න ඕන. පසුගිය වසර 4ක පාර්ලිමේන්තු කාල පරිච්ඡේදය තුළ මම පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳන් මගේ පළවෙනි කතාව ඉඳන් මේ දක්වා කරපු සියලු කතාවන් වලදී මේ රටේ පොදු මහ ජනතාවගේ අවශ්‍යතාවන් වගේම දුක් විඳින, පෑගෙන, පොඩි වෙන අයිසක දිලුඳු ජනතාවගේ අවශ්‍යතාවන්, ඔවුන්ගේ ප්‍රශ්න මම හැමදාම කතා කරා පාර්ලිමේන්තුවේ. ඒ වගේම ජනාධිපතිවරු දෙදෙනෙක් ඉස්සරහා මම අගමැතිවරු දෙදෙනෙක් ඉස්සරහා මම මේ පොදු මහ ජනතාවගේ ගැටලු පිළිබඳව කතා කළා. ඒ වගේම මම ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා ඉස්සරහා මේ පිළිබඳව අවධානය යොමු කළා. විතරක් නෙමේ විවිධ අවස්ථාවල මේක එළිය ඇවිල්ලා මාධ්‍යටත් කියලා තියෙනවා. සමස්යක් විදියට මේ රටේ අඩු ආදායම් ලබන සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ, එහෙම නැත්නම් සාමාන්‍ය පොදු මහ ජනතාවට ගැටලු රාශියක් තියෙනවා. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුකමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට තිබුණ එකම ආශ්‍රැසිල්ල, එකම සහනය සමෘද්ධි ව්‍යාපාරේ. ඒ සමෘද්ධි ව්‍යාපාරයේ සහන කප්පාදු කරලා ඒ අය කබලෙන් ලිපට ඇදවට්ටන්න එපා කියන කාරණාව රජයට අවස්ථා ගන්නවකදී කිව්වා. නමුත් අවාසනාවකට අපේ ජනාධිපතිතුමාලට, නායකයන්ට මේ පිළිබඳ අවධානය යොමුුනේ නැහැ. ඒ නිසාම පසුගිය කාලය තුල අස්වැසුම එනකොට සමෘද්ධි පවුල් ලක්ෂ 8කගේ විතර සහන ආධාරය අහිමි වුණා. ඒ අහිමි වෙච්ච පවුල් සංඛ්‍යාව ඇතුලේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම ජීවත් වෙන්න කිසිදු ක්‍රමවේදයක් නැති, ඇස් පේන්නේ නැති, කන් නැහෙන්නේ නැති, එකතැන් වෙච්ච වකුගඩුව ආබාධ තියෙන සමහර අවස්ථාවල දරුවෝ 3 දින 4 දින එක තනි වෙච්ච කිසිදු ආදායම් මාර්ගයක් නැති මිනිස්සු පවුල් එතන හිටියා. ඒ වගේම සහනාධාර ලැබිච්ච අස්සසුම වැඩපිළිවේ සහනාධාර ලැබිච්ච පාර්ශ්වය ගත්තාම රජයේ ආරක්ෂා කරන, ඒ වගේම ඉහළ ආදායම් තියෙන, විවිධ ආර්ථික ශක්තියන් තියෙන, ඒ වගේම විවිධ පහසුකම් තියෙන, යාන වාහන තියෙන, ගොඩනැගිලි තියෙන, වතු තියෙන, ඒ වගේම අනිත් පැත්තෙන් දරුවෝ විදේශගත වෙලා ඉන්න විවිධ අයගේ අයට අස්වැසුම නුසුදුසු අයට ලැබිලා තියෙනවා. ඒ නිසා සුදුසු ලක්ෂ ගානකට අස්වැසුම තිබුණ සමෘද්ධි තුමුණායේ ලක්ෂ 8කට අහිමුණා විතරක් නෙමෙයි, තවත් බිම්මට්ටමේ මේ ආර්ථික අපහසුතාවය නිසා සහනාධාර ලැබිය යුතු පවුල් හිටියා. ඒ අයටත් අස්වැසුම සහනාධාර ලැබුණේ නෑ යම් පිරිසකට. ඒ වගේම නුසුදුසු ලක්ෂ ගානකට සහනාධාර ලැබුණා. ඒ තුල අපි දිගින් දිගට ආණ්ඩුවට කිව්වා, සමහරු කියනවා අස්වැසුමට අපි සහයෝගය දුන්නා, අපි හැදුවා කියලා මේ ආණ්ඩුවේ මේ ජනාධිපතිතුමා අපත් කළා. නෑ, අස්වැසුම කියන එකට කිසිදු සහයෝගයක් දීලා නෑ. අස්වැසුමට පාර්ලිමේන්තුවේ හරි කොහේදී හරි ඡන්දයක් අරගෙන නෑ. ඒ වගේම මේ අස්වැසුම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුළ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ජන ජීවිතයේ ජීවත් වෙන්න අවශ්‍ය වැඩපිළිලක්, එහෙම නැත්නම් ආර්ථික ශක්තිමත් කරලා සවිබල ගන්නලා උම් පෝසතුන් නැත්නම් ආර්ථික ශක්තියින් තියෙන මිනිසුන් බවට පත් කරන වැඩපිළිලක් තිබුණේ නෑ. ඉතින් ඒ නිසා මේකේ අඩුපාඩු පෙන්වලා දුන්නට බීරි අරින්ට වීණා වාදනා කරනවා වගේ තත්ත්වයකට පත් වුණා. ඒ නිසා උන් ඒක නොසලකපු නිසා එක් පැත්තකින් ප්‍රධාන වශයෙන් මේ අහිංසක පොදු මහ ජනතාවගේ ප්‍රශ්න ගැන මට හිතන්න සිද්ධ වුණා දෙතුන් සැරයක්. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ අනාගතය සහ ජනතාවගේ පොදු අවශ්‍යතාවය බැලනකොටත් මේ වෙලාවේ යම් තීන්දුවක් ගන්න වුණා.